සමගම මුලවටන් මේ ස්ථානයේ රැඳී සිටි හර්ෂ කරවරත්න ප්‍රතිස්තුතිවන්තර වගේම රූපවාහිනී කාර්යමණ්ඩලයටත් ප්‍රතිස්තුතිවන්ත වෙනවා මෙතරතුර ලබාගින් පිළිබඳව. නැගෙනහිර පළාත මුදවෙන් මුත්‍රස්තවද මුදල්ගත් ආරක්ෂක අංශවලට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතුමා සිය ප්‍රණාමය පුද කරයි. නැගෙනහිර ජනතාව ත්‍රස්තවද මුදගිනිනේ මානුෂික බිහිමේ නිරත වෙමින් තොප්පිගලේ තිරිව තිබූ අවසන් ත්‍රස්තවාදී බලකුටුවද බිඳදැමීමට ආරක්ෂක අංශවලට හැකි විය. එම කාර්ය සාර්ථක වීම කල ත්‍රිවිධ හමුදාවට පොලිසියට හා විශේෂකාර බලකායට ජනතාවගේ තමාගේ සුබපතුන් හා ගෞරවනීය ආචාර්ය පුදකන බව ආරක්ෂක අංශ අමතා ජනාධිපතිතුමා විශේෂ ප්‍රකාශ කරමින් කියා සිටියේය. මෙම මෙහෙයුමේදී රට ජාතියගුණෙන් දිලිතුදු තුවාල ලැබූ රණවිරුවන් හා ඔවුන්ගේ පවුලේ සමාජිකයින් මේ මොහොතේ ගෞරවනීය සිහිපත් කරන බවද ජනාධිපතිතුමා කියා සිටියේ. සමස්ත නැගෙනහිරම ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමට හැකිවීම ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් බව ජාතික ආරක්ෂාව පිළිබඳ රජයේ ප්‍රකාශක අමාත්‍ය කේන්ද්‍රයේ රමුක්කල්ල මහතා පවසනවා. මේ ජයග්‍රහණය පිළිබඳව පැහැදිලි කරන ජාතික ආරක්ෂාව පිළිබඳ රජයේ ප්‍රකාශක අමාත්‍ය කේන්ද්‍රයේ රමුක්කල්ල මහතා කොප්පිකල ජයග්‍රහණය කියන මේ ජයග්‍රහණය විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මේ පළවෙනිම ප්‍රජාතන්ත්‍රවාදය ලබාගත් ජයග්‍රහණයක්. දෙවනුව මේ රටේ සිංහල ද්‍රවිඩ මුස්ලිම් මැලේ බර්ද සියලු ජනකොටස් ලබාගත් ජයග්‍රහණයක්. මේක රාජ්‍ය ජයග්‍රහණයක්. මේ රාජ්‍ය කියන්නේ මේ සියලු දෙනාගේ සුභසිද්ධිය සහ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ යුතු ස්ථානයක සිටින ආයතන තමයි රාජ්‍ය. රාජ්‍ය මේ ලබාගත් ජයග්‍රහණය ලබාගත්තේ මේ රටේ 1,95,00,000 ජනතාවගේ අර මම කියපු සිංහල ද්‍රවිඩ මුස්ලිම් මලේ බර්ග මේ අයගේ සියලු ආශිර්වාදයන් තුළ ලබාගත්ත ජයග්‍රහණයක්. මේ වෙනකොට තරාවි, මේ වෙනකොට ඔය කියන දෝරා පෝරා, ඔය නොයෙකුත් නම් වලින් මේ නම් කියන ගමන්ම මේ රටේ ලොකු දීපිකාවක් මතු කරන්නට මේ ත්‍රස්තවාදීත්වයේ එක මං හිතන්නේ උපක්‍රමයක් වුණා. ආවල් කනෝර, මේ බීරු කනෝර කියවම අපි නිකන් මවලා ගන්නවා එහෙම දේවල්. දැන් මෙතනට සිදුවීම තමයි මේවා ඉතාමත්ම යම් එක කනෝරක් නේ සංකීර්ණ වශයෙන් තිබ්බ. ඔවුන්ගේ පොණු මධ්‍යස්ථාන, ඔවුන්ගේ මෝටර් පොණු මධ්‍යස්ථාන, ඒ නිසාම තමයි මේ මෙහි තිබ්බ අපහසුතාවයත් එක්කම භූගෝලීය වශයෙන් එතන තිබ්බ අපහසුතාවය නතර සිය දාස් ගානක්. මෙතනදී වැදගත් වෙන්නේ මුළු නැගෙනහිර ශක්තිය, මුළු නැගෙනහිරම කරපු රටේ ජනතාව සහ පවතින රජයන් වලට විශාල පීඩනයක් එල්ල කරන්නට හැම වෙලෙම හැකියාවක් ලැබුණේ නැගෙනහිර සිට. නැගෙනහිර විශේෂයෙන්ම මේ තොප්පිගල ප්‍රදේශයේ ඔවුන්ගේ බලය වපුරගෙන ඔවුන් ශක්තිමත් ලෙස ඒ ආකාරයේ කටයුතු කරපු නිසා තමයි රජයන් වලට ජනතාවට පීඩනයක් එල්ල කරන්න හැකියාවක් උනේ. රජයන් අපහසුතාවයන් වලට පත් කරන්න පුළුවන් උනේ ජාත්‍යන්තරට කියන්න පුළුවන් උනේ අපි බලගත් ප්‍රශ්නවාදී කණ්ඩායමක් කියන එක. ඒ සියල්ල අද ජනතාවගේ ආශිර්වාදයෙන් ත්‍රිවිධ හමුදාවගේ ශක්තියෙන් මේ වෙනකොට ඔවුන්ගේ ඒ තිබ්බ ප්‍රකාශයන් සියල්ල ඒ තිබ්බ ශක්තිය වඳ වෙලා තිබෙනවා. දහස් ගණනක් වූ ඉන්දියේ සාංස්කෘතික හමුදාවටද සම්පූර්ණයෙන්ම බිඳදැමීමට මුහුණ තිබූ තොප්පිගල ප්‍රදේශයේ ත්‍රස්තඵලය මුළුමනින්ම බිඳහිලීම ත්‍රිවිධ හමුදාව පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවාසීන්ම ලැබූ ජයග්‍රහණයක් බව යුද හමුදා පවසයි. වර්ග කිලෝමීටර 860ක පමණ භූමි ප්‍රමාණයකින් යුක්ත තොප්පිගල ප්‍රදේශයේ ස්වාභාවික වනාන්තරයෙන් රසී පවතී. මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලට බෙදී යන තොප්පිගල වනාන්තරය දකුණින් සහ බටහිරින් මාදුරුවේ ජාතික වනෝද්‍යානයට මායිම්ව පිහිටා ඇත. නැගෙනහිර සහ වනි ප්‍රදේශවල සිට වරින් වර මෙම වනාන්තරයේ වෙත සංක්‍රමණය වූ කොටි ත්‍රස්තවාදී වූ තාවකාලික කනුරු බැද අවස්ථානුකූලව විවිධ ත්‍රස්ත ක්‍රියාවල යෙදුණහ. අරලගංවිල, දිඹුලාගල, වැලිකන්ද, මහඔය, අරන්තලාව වැනි ඒවකට ත්‍රස්තවාදී තර්ජනයට ලක්ව තිබූ ගම්මාන වෙත වරින් වර ප්‍රහාර එල්ල කළේ මෙම වනාන්තරයේ සිට සංවිධානගත වූ ත්‍රස්ත කණ්ඩායම්ය. එම වනාන්තරයේ තැනින් තැන කඳවුරු බැඳ ආරක්ෂක හමුදාවන්ට සහ මඩකලපුව පොළොන්නරුව අම්පාර දිස්ත්‍රික්කවල හිංසක සාමාන්‍ය ජනතාවට කොටි ත්‍රස්තවාදීන් එල්ල කළ තර්ජනය මෙතෙකයි කිවන හැකිය. 1980 දශකවල එම දිස්ත්‍රික්කාශ්‍රිත ගම්මානවල ජනතාව රාත්‍රී කාලයේ නිවාස අතහැර දමා ගොස් වනේ නිදිවැරුවේ තොප්පිගල සිටි ත්‍රස්තවාදීන්ගෙන් එල්ල වූ තර්ජනය හේතුවෙනි. එම තර්ජන මගහරවාලීම සඳහා 1989 වසරේ ඉන්දිය සාමසාධක හමුදාව යොදාගෙන තොප්පිගල ප්‍රදේශයේ මෙහෙයුම අධ්‍යක් කළද ත්‍රස්තවාදීන් වනසා දැමීමට ඔවු අපෝසත් වූහ. 1994 වසර දක්වා යුද හමුදාවේ කුඩා කඳවුරු රැසක් තොප්පිගලාවට විය. තොප්පිගල වනයේ සැඟවී සිටි කොටි ත්‍රස්තවාදී වූ එම කඳවුරුවල සිටි හමුදා සෙබළුන් සමග වරින් වර ගැටුණහ. එහෙත් තොප්පිගලෙන් කොටි තුරන් කිරීමට හෝ යුද හමුදා කඳවුරු ඉවත් කරවීමට දෙපාර්ශ්වයටම හැකියාවක් නොලැබිණ.
උතුරේ මෙහෙයුම් අවශ්‍යතා මත තොප්පිගලාවට තිබූ යුද හමුදා කඳවුරු වලින් බටබිරිස් ඉවත් කරගනු ලැබුවේ 1994 වසරේදීය. එම ඉවත්වීම ප්‍රයෝජනයට ගත් කොටි ත්‍රස්තවාදී වූ තොප්පිගල ප්‍රදේශයේ සිය සන්නද්ධ බලය වර්ධනය කර ගැනීමට පටන් ගත්හ. එවකට කොටි සංවිධානයේ නැගෙනහිර නායකයාව සිටි විනයාග මූර්ති මුරලිදරන් හෙවත් කරුණා යටතේ කඳවුරු එකින් එක බිහිවිය. තොප්පිගල නිරූගල මොටාගල ආදී ශිඛරයන්ගෙන් සමන්විත කඳුපන්දිය කේන්ද්‍ර කරගත් බේරුට් තෝරා බෝරා මීනගම් සහ තේනගම් යන ප්‍රධාන කොටි කඳවුරු මෑදක් වනතෙක් ජනතාව අතර ප්‍රචලිතව පැවතින. මඩකලපු අම්පාර දිස්ත්‍රික්කවල ඝාතන කප්පම් ගැනීම් පැහැර ගැනීම් යන ක්‍රියාකාරකම් මෙහෙවලු ලැබුවේ මෙම ත්‍රස්තවාදී කඳවුරු වලිනි. මෙම කඳවුරු ආශ්‍රිතව කොටි නායකයෝ සුකෝභෝගී දේශදිවිගේ වූහ. නැගෙනහිර පළාතේ කොටි සංවිධානයේ ප්‍රධාන පුහුණු මධ්‍යස්ථානයේ වූයේ තෝරා බෝරා කඳවුරයි. මඩකලපු අම්පාර දිස්ත්‍රික්කවලින් බලහත්කාරයෙන් පැහැරගෙන එන ළමුන් සහ අයකර ගන්නා කප්පම් මුදල් එක්රැස් වූයේ මෙම කඳවුරු වලය. සේරුනුවර මාවිල්ලාරු යමුණු මුදා ගැනීමේ මානුෂික මෙහෙයුමේ සිට මේ දක්වා පැමිණි නැගෙනහිර මුදා ගැනීමේ ක්‍රියාන්විතය අවසන් වූයේ තොප්පිගලෙනි. මඩකලපුව වවුනතිව් වාලච්චේන චෙංකලඩි වැනි ප්‍රදේශ වෙත දිගින් දිගටම එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර වළක්වාලීම තොප්පිගල මුදා ගැනීමේ ක්‍රියාන්විතයේ අරමුණ විය. වසර 12කට අධික කාලයක් ත්‍රස්තවාදී ග්‍රහණය සිටි කරදියනාරු කොක්කඩිෂෝලේ ඉනුප්පඩිචේන වවුනතිව් සහ අයිතිමලේ ප්‍රදේශවල සාමාන්‍ය ජනතාව පසුගිය පෙබරවාරි 24 වෙනිදා ආරම්භ කළ මානුෂික මෙහෙයුමෙන් පසු නිදහස ලැබුවහ. මඩකලපුව දකුණු සහ බටහිර ප්‍රදේශවල සිට අවතැන් වූ පවුල් දසදහස් ගණනක් යළි පදිංචි කර වූයේ එම මෙහෙයුමේ සාර්ථකත්වයෙන් පසුවය. පසුගිය අප්‍රේල් 25 වනදා ආරම්භයේ මානුෂික ක්‍රියාන්විතයේ දෙවනාදීවර ත්‍රස්තවාදීන් කඳවුරු බැඳ සිටි තොප්පිගල, තරවිකුලම්, නරකමුල්ල, පෙරියවඩ්ඩුවාන් ප්‍රදේශ වෙත ක්‍රියාත්මක විය. තැම්පිටිය, කොඳුගස්සලාව, සිත්තන්ඩි, වවුනතිව්, මාදුරුව වැනි ප්‍රදේශ ඔස්සේ ඉදිරියට ඇදුණු බටපිරිස්වලට තොප්පිගල ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදා ගැනීම සඳහා ගත වූයේ 6 මාසකටත් අඩු කාලයකි. කමාන්ඩෝ බලසේනාධිපති බ්‍රිගේඩිය චාගි ගාල්ලගේගේ මෙහෙයවීමෙන් දෙවන කමාන්ඩෝ බලකාය, පළවන සිංහ රෙජිමේන්තුව, දහවන ගජබා රෙජිමේන්තුව, 6වන, 7වන, 8වන හා 9වන ගැමුණු හේවා බලඇණි සටනට පණ පෙවූහ. සමස්ත මෙහෙයුමේදී ඝාතනයට ලක් වූ ත්‍රස්තවාදීන් සංඛ්‍යාව 211කි. තවත් විශාල පිරිසක් තුවාල ලැබූහ. මෙම මානුෂික මෙහෙයුමේදී දිවිතුදු යුද හමුදා සෙවලුන් සංඛ්‍යාව 18කි. 68 දෙනෙක් තුවාල ලබා ඇතැයි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කරයි.